ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කුංචනාද Excuse me. Good morning, miss. Good morning, Mr. Gia. Bye. Thank you. ये देखा नहीं आपे राजकारी मुन्ना तरह अमारु देखी ना? Miss दरनॉल. मिच्छर अमारु इंगलिया पान्ना लापु हम गामे में सुमनो आदे कियान नहीं किया. आपे पान्ना पुआलिया गामे गेवाल काटे पुआलिया निमेल. Miss मैं देखा नहीं. අපි කොච්චර දුරක් ගියාද වෙන අලියෙක් හම්බුණාද නෑනේ වෙන පැත්තකින් එනවා වෙන්න බැරිද අපි අලින්ගේ මාර්ගය ගැන හොඳට දන්නවා මිස් අලින්ට ඒගොල්ලන්ම හදාගත්තු මාර්ගය තියෙනවා ඔය අලි මංකඩවල් කියන්නේ ඔව් මං දන්නවා මං කියවල තියෙනවා මේ ගම්වල මිනිස්සු හරි මොක්දයි නෝගා දෙයක් තේරුම් ගන්න මේ ප්‍රශ්නේ මෙච්චර දුර දෙග්ගේ ඒකයි මිනිස්සු වගා කරන්න ගත්තේ සත්තුන්ටයි ති භූමිය සතු ආහාර හොයාගත්තු භූමිය මේ වගා වලට තිවක් බවක් නැහැනේ මිස් හිතුණාද හිතුණ තැන එලි කරගත්තා ඒකෙන් කැලේ අඩු වුණා සත්තුන්ට කැලේකින් තවත් කැලේකට යන්න තියෙන කොරිඩෝස් නැති වුණා ඉතින් උන් ගම් වදිනවා वसंतुआ රන්නේ මම ඔබ දක්නි දක්නි තන පන්න ගන්න කිව්තරම එහෙනම් ඉතින් අද උදේත් මාව පන්න ගන්න ඉපැ මම අද පාන්දර පැලට ගියා යන කොටය හොඳටම නිදි අලි යමුනිචුනා නම් බලා ගන්න තිබ්බා පාර පේන ගානට එළිය වැටලා තිබ්බේ එයා ඉක්මනටම රස්සාව කවා ගන්නවා කිව්වා ඒ කියන්නේ ඉතින් ඉක්මනට මාව කැඳගෙන යන්න ඕන කියන කෙනා හා නැද්ද හරි හරි ඉතින් ඔබ කියනවා නම් මම පිළිගන්නම්කෝ වසන්තය ගැන මට සැකයක් නෑ බා මට නම් කියන්න තියෙන මෙච්චරයි ඔය රස්සාවල් හැවිල්ලයි කවු මෙගේවල් හැදිල්ලයි පස්සට තියලා ඉතින් පැලේ හරි පවුල් කන්න පටන් ගන්න කියලා මට දැන් ඇත්තටම ඕනේ අලින්ගේ බිහේවියර් එක ගැන ස්ටඩි කරන්න ඒකට මට කැලේට යන්න වෙනවා අලිත් එක්ක ඉන්න මට කැලේට යන්න පර්මිෂන් එකක් දෙන්න පුළුවන් මට ඔෆිසර්ස්ලා දෙන්නෙක් ගන්න පුළුවන් වේවි ගයිඩ්ස් ලා විදියට මම පේ කරන්න. ඒකේ ගැටලුවක් නෑ. මේගොල්ලෝ රජයේ සේවකයෝ මිස්. මට ප්‍රයිවට් වැඩකට රිලීස් කරන්න බෑ. මේක රජයට සම්බන්ධ වැඩක් නම් මිස්ටර් පුළුවන් අපේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක කතා කරන්න. ඒත් ඉහළට කතා කරත් ප්‍රයිවට් වැඩකට නම් රිලීස් කරන එකක් නෑ. මොකද කරන්නේ? මට නම් හිතෙන්නේ මිස්ටි වැඩේට ගමේ කෙනෙක්ම තමයි හරියන්නේ. अरे आप वसंत एवडेट मुद कंटेक्ट कर गंगा
ඉතින් වසන්තරමයක් ගියානේ මහත්තුරුත් එක්ක. අලියාව දකින්න ඇතිනේ. මේ අලියන සද්දන්ත අලියෙක් නෙමෙයි. හැබැයි ඉතින් ඕඩම අලියෙක් ළඟට දැක්කම විශාලට පේනවනේ මුදුනාරි. වරණදී මහත්තුරු කියන්නේ ඕකම තමයි. හැබැයි ඉතින් මේ දැකපෙවුන් කියන්නේ මේ වෙන අලියෙක් කියලා. ඔබා කබෑ දිල්ලක් මුදලාලි. වනජීවියකින් අලි ලකින්නද? ගමේ මිනිස්සු බලාගෙන ඉන්න අලි නැති වෙලා යනවා. මම මේ වසන්ත ළමයිගෙන් මේක අහන්නමයි හිටියේ. සමහරු කියනවානේ මේක පිල්ලියක් කියලා. කවුද කියන්නේ මුදලාලි? අර හේරත් බණ්ඩා. අමුද්දස්ස කාලේනේ. ඒ කාලේ අලි හිටියේ නෑලු. කාලේ විපරීත වෙනකොට අලි ගම් වදිනවලු. ආ කාලේ කෙසේ වෙතත් හේරත් බණ්ඩ මාමගේ ඔළුව නම් විපරිත වෙලා ඇති. කසිප්පුව. ඒක යොමු ඉතින්. ඒක නම් ඇත්ත. කණ්ඩ මොනාරි තියනවා නම් ගන්න මුදලා. අද තාම පාන් ආවේ නැහැ සුගත් ළමයෝ. පරක්කුයි. වාහනේ කැඩිලත් දන්නේ නැහැ. හපොයි. ඒතොර එහෙනට මට බඩගින්න ද යන්න වෙන්නේ. අපොච්ච නැති වුණත් හරි. වලඳ ක්ලිපේ දියන් දෙන්නේ නැහැ. හසන් තමයි. උඹට කියන්නේ. රැයට මට හරියකට නිින්ද යන්නේ. යාන්තම් SP වේගනේ එනකොටම අපොච්ච මට පේන්න ගන්න. දැසි දුවඳගෙන ඇවිත් පේන තුඩින් මන් දිහා බලාගෙන ඉන්නවා. මට හිතෙන්නේ මුන්ද මට ආඩපාලි කියනවා කියලා. සුගතේ යමු අපේ දිය. අම්මා මොන හරි තම්බලයි. තියෙන විදියට පම්. පාන් ලෝරිය විනෝසන්ත මල්ලි. යමුකෝ. සුගතයි යමු. ලේසින මම ඔක්කොම ටික පැක් කළා. ඇයි? මේ ඔය අදත් යන්නේ නැත්නම් ප්ලීස් මාව ගිහිල්ලා බස් එකට දාන්න. මං නම් යනවා. මට කැලේ යන්න වෙන්නේ වසන්තත් එක්ක. What? ඇයි wildlife officers ඔත් එක්ක යන්න බැරිද? මගේ වැඩවලට ඒගොල්ලෝ රිලීස් කරන්න බෑ කිව්වා. හරි ඉතින් ගිහින් ආපහු ආවිල්ලා වසන්තව සෙට් කරගන්න. මං කියලා යා එන්නේ නැහැ කියලා. ඒ මනුස්සයා ගම දාලා යන්නේ නැහනේ. ඔයා ඇවිල්ලා ගිහින් හම්බ වෙලා කියන්න මට දිගටම උදව් කරන්න කියලා. එච්චරයි. මං බැලුවේ දැන් ගිහින් කියලා එන්න. ඕකේ. එහෙනම් ඔයා මාව බස් එකට දාන්නකෝ. ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එකනේ. කමක් නැහැ. අපි යමු. එහෙනම් බෑග් එක වාහනෙට දාන්නද? Yes. ගුණේ මෙයා පෙරහැර දෙන්න පුළුවන් ගේ නේද? අපි මෙයා වන්දේට බෑ කියන්නේ මොකක්ද? සනීපනේ
අඩිය තියන්නේ බොහොම අමාරුයි. බෙහෙත් කරලා සනීප කරගන්න පුළුවන් ඒයින්. පෙරහැරට එහෙටි කාලයක් නැහනේ. අතරයිට සමාරු එකමිට සනීප වෙන්නේ. ආයක හඳුරු ඉල්ලන්නේ මෙයා. සායක සභාවේ කට්ටියත් එයි අදහිතම කතා කරගන්න. ඒක එහෙවි. මෙයාව දෙන්න බෑ කියන මහත්තයා. විජිත් මෙහෙන් දකෝ. මහාට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. හෙට උදේටවත් පිටත් වෙන්න අපහු. ගල්ගමු යන්න. ඒගොල්ලෝ දෙනවලු. එහෙමද? එහි වැඩ ඉවරයක් කරගෙන වෙන්නේ. අශාන්ති අපහු යනවලු. අන්න චාන්ස් එක. ඒ යනකොට FAI එක පටන් ගන්න තියෙන්න ඕනේ. හරිද? චරික් පොണ്ട് FAI එක පටන් ගන්න පුළුවන් නම් මොකද බැරි? අම්මේ ආගේ ප්ලෑන්ස් පොස්ට් මොනවද කියන මන් තාම දන්නේ නැහැ. එයා ලංකාවේ සෙටල් වෙන්න කැමති නැත්තම් එතකොට මොකද වෙන්නේ? ඒකේ ඉතින් ඔයාගේ ටැලන්ට් එක. ඒකේ එයාගේ හිතේ තියෙන දේ වෙනස් කරගන්න එක. විජිත් කෙල්ලෝ ජීවත් වෙන්නෙම හීන ලෝකවල. පිරිමි දැනගන්න ඕනේ කෙල්ලන්ව ඒ හීන ලෝකවලින් මේ ලෝකෙට ගේන්න. තේරුණා? පුතේ වරේ දෙය ටිකක් බොන්න. දවල්ට කඩකන් ඔන්නම රොටියකුත් හැදුවා. වරේ අම්මේ ඔය පුළු පුළුවන් වෙලාවට පුගතයට කැම ටිකක් දෙන්න ඕන. දෙන්න බැරිය? අම්මා තාත්තා මැත්තේම නැහිලා ඉඳලා අන්තිමට ඉතින් කර කියා ගන්න දෙයක් නැති වුණා. පඬිතුගන් කතා කරලාට උඹටත් කවදරු වෙන්නේ ওই ටිකම තමා මෙහෙම ගියොත්. මං එපා කියද විශ්වවිද්‍යාලේ දාලා ආවා. දැන් ඉතින් ආතපාතක් නිත ඔහේ දවස ගෙවනවා. ඕන් ඉතින් පටන් ගත්තා. අප්පච්චිගේ පෑන්සොන් ගැන පොඩ්ඩක් හොයලා බලපන් කිව්වා. ඔබට ඒ ගැන කිසිම උනන්දුවක් නැහැනේ පුතේ. මට ඔය ඔෆිස් ගන්න ලත වෙන්න බෑ අම්මේ. මං කී දවසක් කියලා කියන්න. මේ ගොවිතැන්පත් කරගෙන අපි එදා වෙල ගැට ගහගත්තට අපිට හැමදාම මෙහෙම ඉන්න බෑනේ පුතේ. මං කිරිදී උඹට තේරෙනවද? ගොම් යනකොට රසාව කම්බේයම්. බැරිමුණොත් එහෙම දිගටම මේ ගොවිතැනම කරනවා. මේ කාස්ට් එක පොළවේ ගොවිතැන් කරලා ගොඩ ඉන්න බෑ බං. ඔන්න මේ ගස් දෙන ඉඩම හම්බුනා නම් එකක්. ඒ ගොඩමඩ දෙකම සාරයට පැහැිනවනේ. ඒව මතක් කරන් දෙපාම්. තේරුමක් නෑ. මට වෙලාවකට හිටින බාපට ගිහලා කතා කරන්න. මොකද උඹට ලැබෙන දින දෙන්නේ. අම්මේ මේ පිස්සු වැඩනම් කරන්න එපා. අපිට පුළුවන් විදිහට කාලය ඇඳලා ඉමු. මං කොමත් ඉක්මනට මොකක් හරි දෙයක් වාගන්න. ඊට පස්සේ අපි දෙන්නට ඉක්මනට මේක තැනකට වෙන්න පුළුවන්. වාට එකනේ ඕන කරන්නේ. බබන් සරේ ගල්ගම් යනකොට මාත් එන්න. මෙහෙ මොන වැඩ තිබුණා මම එන්න. හරිද? එපා එපා විජිත්. මට පුළුවන් මේ දේවල් කරගන්න. මං කිව්වේ. රටේ නීතිය හැටියට මේක වැරදි වැඩක් තමයි. මේක යකාගේ නීතියක්. නීතිය තියෙන්න ඕනේ මිනිස්සු ආරක්ෂා කරගන්න. එහෙම නැති නීතිවල වැරද්දක් තියෙනවද?